පෞගිය කාල පරිච්ඡේදය තුළ රාජ්‍ය ත්‍රස්තවාදයට මූණ දුන්න පක්ෂයක්. රාජ්‍ය ත්‍රස්තවාදයේ බලපෑම් මත ඡන්ද කරපු පක්ෂයක්. එම නිසා සාධාරණ මැතිවරණයකට ඕන වෙලාවක එක්සත් ජාතික පක්ෂය සූදානම්ව සිටින පක්ෂයක් කියන එක ප්‍රථමයෙන්ම කියන්න කැමති. ඕනෑම වෙලාවක අපට ජනතා වරමෙන් අපිව අයින් කරන්න නම් අපි හිස නමන්න සූදානම්. නමුත් බලෙන් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අපි යවන්න බලනවා නම් අපි ඒකට අරගල කරන්නටත් සූදානම්. අපි එතන අපේ ස්ථාවරයක් තිබුණේ ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න උවමනාවක් නැහැ කියන එක. මොකද ඒක පාර්ලිමේන්තුව තුළ විසඳන්න ඕනේ දෙයක්. ඒක කථානායකතුමා පැහැදිලිව ප්‍රකාශ කරා. මේක මේ පාර්ලිමේන්තුව මේ කල් තබන එකයි, එතන බහුතරයක් පෙන්වන එක පාර්ලිමේන්තු තුළ සිද්ධ වෙන්න ඕනේ, ඒකට අවස්ථාව දෙන්න කියලා. ජනාධිපතිවරයාත් ඒ වෙලාවේදී 14 වෙනිදා, මේක ප්‍රමාද වැඩි, නමුත් 14 වෙනිදා කැඳවනවා කියලා තිබුණා. ඊයේ රාත්‍රිය වෙනකන් 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවලා බහුතරය පෙන්නලා හරි දේ කරන්න ලෑස්ති කිව්වා. එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ජාතික පෙරමුණ හැටියට, අපි සන්ධානගත වෙලා හිටියා එක්සත් ජාතික පෙරමුණ හැටියට, තවත් ඒ සන්ධානය පුළුල් කරන්න අවශ්‍ය නම් තව බලවේග අපිත් එකතු වෙනවා නම් අද මේ අරගලයට පක්ෂපාට නැතුව විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. විවිධ මත තියෙන අය එක වේදිකාවට ඇවිල්ලා තියෙනවා මේ රටේ වෙච්ච දේ වැරදි කියන තැන. එනිසා මේක එක්සත් ජාතික පක්ෂ අරගලයක් නෙවෙයි, මේ අපි බලය ගන්න අරගලයකුත් නෙවෙයි, අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අරගලයක්. එනිසා ඒ වෙනුවෙන් අපි තව විවිධ බලවේගත් එක සන්ධානගත වෙන්න අවශ්‍ය නම් අපි ලෑස්ති ඒක කරන්න. මොකද පළමුවෙන්ම අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනේ, දෙවනුව තමයි අපි අනිත් දේ ගැන හිතන්න ඕනේ. නෑ, අපි එහෙම සාකච්ඡාවල් මුකුත් කරේ නෑ. පක්ෂයේ කෘති අධිකාරි මණ්ඩලය සහ පක්ෂයේ ප්‍රධාන තීරණ ගැනීමේ ඒ මණ්ඩල තාම හමු වෙලත් නැහැ. අද අපේ කණ්ඩායම් රැස්වීම තිබ්බා, අපි එතන පුළුල් සාකච්ඡාවක් තිබ්බා. අද පවතින මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි තාම තීරණය කරලා නැහැ. අපි ඡන්දයකට යන්න ඉස්සර මේ ඡන්දේ නිත්‍ය අනුකූල වෙන්න ඕනේ. හොර ඡන්දවලට මුහුණ දෙන්න අපි විරුද්ධයි. මේක හරි ක්‍රමයට මේ ඡන්දය දෙන්න අපි ලෑස්තියකට මුහුණ දෙන්න.